ආයුබෝවන් හැමෝටම කඩෙන් ගේන ෆ්‍රයිඩ් රයිස් එකේ තියෙන විදියටම ඒ රසටම ගෙදරදී ඩෙවල් චිකන් එකක් හදන විදිය අද වීඩියෝ එකෙන් බලමු. මේ දේවල් තමයි ඕනෙ වෙන්නේ. අද මම අරගත්තේ ඩ්‍රම් ස්ටික්. ඕගොල්ලන්ට කැමති විදියට චිකන් ගන්න පුළුවන්. මුලින්ම සෝදලා අරගත්ත චිකන් එක ගෑරප්පුවකින් මේ විදියට සිදුරු කරන්න. ඊළඟට ලුණු, කහ කුඩු, ගම්මිරිස් කුඩු විනාකිරි දාගෙන කලවම් කරගන්න. මෙහෙම කලවම් කරලා විනාඩි 15ක් වහලා තියාගන්න. විනාඩි 15කට පස්සේ භාජනයකට චිකන් ටික දාගන්න. දැන් වතුර දාගන්න. ඊළඟට සුදු ලුණු මේ වගේ කපාගෙන දාගන්න. වතුර ටිකක් වැඩියෙන් දාගෙන තැම්බ ගන්න ඕනේ. දැන් ලිපේ තියලා හොඳින් තැම්බ ගන්න. මේ වගේ තඹගත චිකන් ටික වතුරෙන් එළියට අරගෙන තඹගත වතුර ටික පෙරලා පැත්තකින් තියාගන්න. දැන් චිකන් ටික බෙද ගැනීමට තෙල් අවශ්‍ය ප්‍රමාණයට දාගෙන රත් කරගන්න. රත් වූ තෙලට තඹගත චිකන් ටික දාගෙන බෙද ගන්න ඕනේ. මේ ගානට බෙද ගන්න. මේ වගේ ඔක්කොම මස් ටික බෙද ගන්න. මේ තියෙන්නේ චිකන් ටික තඹගත්ත වතුර. ඒකටම මිරිස් කුඩු, කෑලි මිරිස්, සෝයා සෝස්, තක්කාලි සෝස්, සීනි, ලුණු, ගම්මිරිස් කුඩු දාගෙන කලවම් කරගන්න. දැන් භාජනය ලිපේ තියලා බටර් දාගෙන රත් කරගන්න. බටර් ටික දිය වුණාම පොඩියට කපාගත්ත සුදු ලුණු ඉඟුරු දාගෙන බෙදගන්න. සුදු ලුණු ඉඟුරු බෙදුනහම කලින් හදාගත්ත මිශ්‍රණය මේ විදියට දාගන්න. Cook with Nandi channel එක ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් අදම subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරලා Cook with Nandi එක්ක එකතු වෙන්න. මේ විදිහට හොඳින් නටාගෙන එනකොට විනාකිරි දාගෙන කලවම් කරගන්න. කෝන් ෆ්ලාව වලට වතුර දාගෙන කලවම් කරගන්න. සෝස් එක උකු කරගන්න කෝන් ෆ්ලාව මිශ්‍රණය දාගෙන කලවම් කරන්න. සෝස් එක උකු වුණාම බෙදගත්ත චිකන් ටික දාගෙන කලවම් කරගෙන ටික වෙලාවක් තියාගන්න.
මේ වෙලාවේදී රස බලලා සීනි ලුණු රස මදි නම් තව දාගන්න. මේ විදිහට විනාඩි 2ක් විතර ලිපේ තියාගෙන ලිපෙන් බා ගන්න. මේ විදිහට ලේසියෙන්ම කඩෙන් ගේන දෙවල් චිකන් එක gedirithi mahatana පවුරායත් එක්ක රස බලන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඕගොල්ලන්ගේ අදහසත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු.